ආර්ථික අර්බුදයකට ගිහිල්ලා රට බිඳුවටම වැටිලා වසර දෙකක් වගේ සුළු කාලයක් තුල නැගිටලා හොඳම රටවල් තුන අතරට ලංකාව ගේන්න හැකියාවක් ලැබුණා කියන කාරණය අතිශය වැදගත් කාරණයක්. ඒක නිසා අපි රටක් විදියට ඉස්සරහට යන බව හරිම පැහැදිලියි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තෙන් කියනවා එයා බදු අඩු කරනවා කියලා බලේට. බදු අඩු කරානේ අපේ කලිනුත් නායකේ. වැඩ් බද්ද අඩු කරලා 115 තිබුණේ 107 දක්වා බිලියන 650ක් රාජ්‍ය ආදායමෙන් ඉවර කරගෙන රට බංකොලොත් භාවයටම පත් කරගත්තා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් උත්සාහ කරන්නේ රාජ්‍ය ආදායම අඩු කරගෙන බදු අඩු කරගෙන සල්ලි අච්චු ගහන්නද කියන ප්‍රශ්නේ රට හමුවේ තියෙනවා. මොකද බදු අඩු කරලා රටකට දුවන්න පුළුවන් මේ වෙලාවේ කොහොමත් බෑ.